දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 521 වෙනි ටෙලිවැකිය. මේ දවස්වල හතර අතින්ම දක්නට ලැබෙන අසන්නට ලැබෙන සමහර කතා අඳෝනා ෆේස්බුක් වීඩියෝ දැක්කාම පපුව හෝස් ගාල පත් වෙනවා අප්පා නේද? අනේ අපොයි මේ ළඟ එන ඡන්දයක් නිසා රජවරුන් වගේ හිටිය සමහරුන්ට මේ දවස්වල අත් වෙලා තිබෙන අත් වෙමින් තිබෙන ඉරනම කියලා හිතනකොට රජෙක්ුණත් කලකම් පළ දෙනවා කියන කතාව හරි නේද කියලාත් හිතෙනවා. හරිය පොල් රොටියක් කාලා ප්ලේන් ටියක් බොන එක දැන් මේ දවස්වල ආට් එකක් කරගත්ත අය හූ ගාල දක්නට හම්බෙනවා නේද? සාමාන්‍යයෙන් පොල් කොහම වුණත් නේද, ඔය මේ ලූණු මිරිස්වල මේ ලූණු කොහම වුණත් මිරිස් ඩිංගක් එක රොටියක් කන්ට බැරි රටක් ඔහෙලා තමයි ඉතිරි කළේ. හොඳේ ඒකෙත් පුදුමේ කියන්නේ සාමාන්‍ය දුප්පත් මිනිස්සෙකුට පොල් රොටියක්වත් කන්න බැරි තරමට රට කාපු මහවුන්දලා දැන් අපි දුප්පතා සමග කියලා පෙන්වන්නට කන්නේම පොල් රොටි නේද, දාන්නේම ෆේස්බුක්. හරිය අපි දුප්පතා සමගයි කියලා පෙන්වන්නට නේද? හැබැයි දැන් ජනතාව දන්නවා ඔහෙලා පොල් රොටි කන්නෙත් ආට් එකට කියලා, සෝබනේට කියලා, හොඳේ බොරුවට කියලා. ආට් එකට පොල් රොටි කාලා ඔහෙලා යන්නේ අන්තිමට ඉන්ටර්කූල ප්‍රාඩෝ BMW වල කියලා අද ජනතාව දන්නවා. හරිය අනේ අපේ මේ ඇමතිතුමත් අපි වගේමයි කන්ට දෙයක් නැතුව පොල් රොටි කෑල්ලක් කාලා ප්ලේන් ටියක් බොනවා. මේ සැරෙත් මේ උන්දවම යවන්ට ඕනේ පව් කියලා හිතන ටික දෙනෙක් තාම මේ පොළවේ ඉන්නවා. ඒක ඇත්ත. හොඳේ ඒ වුණාට දැන් වැඩි පිරිසක් දන්නවා ඔය කිඹුලා කිරිමැටි ගිලින්නාසේ පොල් රොටි ඇද බාලා ප්ලේන් ටිය ගහන්නේ ඡන්ද ගුණ්ඩුවලට, ඡන්ද කැම්පේන් වලට කියලා නේද? අර කාලයක් මතකේ උඩු රැවුලයි පොඩි උන් වඩා ගත්ත එකයි නේද, පුංචි උන්ගේ බුරිය මිරිකුප එකයි දැකලා ඡන්දෙ දීපුවා මතකෙයි, අවුරුදු පහකට රට බාර දුන්නනේ නේද? මේ එන මැතිවරණය වෙනුවෙනු දැන් සිටම ඇහෙන සමහර ස්ලෝගන් හරියට තේරුම් ගත්තේ නැත්තම් ආයේ ඉතින් මේ රට බාර දෙන්න වෙන්නෙම හොරුන්ගේ හොරු කම්බා හොරු සෙට් එකකට කියලා නැවත මතක තියාගන්න ඕනේ. හොඳේ මුලින්ම මේ ටික මතක තියාගමුකෝ. ඔය මේ පාර අපේ රට ගොඩ දානවා, අපි මේ පාර නම් ගොඩ දානවාමයි, අපිට පෞගේ දවස්වල බැරුව ගියා, මොකද අපි පවුල් පිටින් ගොඩ දාගත්තනේ, මේ පාර අපි රට ගොඩ දානවා නේද? ආන් එහෙම කියාගෙන සන්දාන ගහගෙන එන උන්දලා, සන්දාන ගහගෙන එන උන්දලා ඉන්නව නේද? ඔය එක එක සන්දාන වලට පැනපු පනින්ට ඉන්න දේශපාලුවන්ගේ ඉතිහාසයේ බලන්ට, හොඳේ ඉතිහාසයේ බලන්ට කී පාරක් එහාට මෙහාට පැනපු අයද කියලා. අපේ ඉතිහාසයේ හැම ආණ්ඩුවකම ඇමතිකම් දරපු හුඳලත් ඔතන ඉන්නවා. හොඳේ ඕ ඇමතිකම් දරපු උදාර මිනිස්සු, හරිය නේද, උදාරයි නේද? තව ඉන්නව සෙට් එකක් එලිපත්ත උඩ ඉන්න බලලා වගේ. ඒ කියන්නේ එලිපත්ත උඩ ඉන්න බලලා කොයි පැත්තට පණීද කියලා අන්තිම මොහොත වෙනකන් හිතාගන්න බෑ. ආන්ගේ එලිපත්ත උඩට වෙලා බලාන ඉන්න දේශපාලන බලල්ලු සෙට් එකකුත් දැන් පනින්න පැත්ත හොයමින් ඉන්නවා. හරිය ඕ පනින්ට පැත්ත හොයමින් ඉන්නවා. දැන් ඔය මොන සන්දානවලට පැනලා ඔබේ ගේ ළඟට ආවත් මතක තියාගන්න මේ අර පරණ බඩු සෙට් එකම තමයි ඔව් ඔබටත් ඔබේ දරුවන්ටත් පොල් රොටියක්වත් කාලා ඉන්න තිබුණු රට ලෝකයට උගස් කළ සෙට් එක කියලා මතක තියාගන්න. හොඳේ දැන් මේ එන අයගෙන් මෙන්න මේ ටික අහන්ටකු. ඔහෙලා පාර්ලිමේන්තුවට ගිහිලා දැන් අවුරුදු 10, 15, 20, 25, 30, 35, 40, 45 පැන්නනේ ඈ නේද? අනිවාර්යෙන්ම අවුරුදු 5ක් ඉඳලා ඔහෙලා ලැජ්ජ නැතුව විශ්‍රාම වැටුප ගන්න නීති හදාගත්තනි. අද විශ්‍රාම වැටුප ගන්නවනේ අවුරුදු 5ක් ඉඳලා මොනව කරලයි ඒ ඈ ඔහෙලට ලැජ්ජ නැද්ද කියලා අහන්න. අපිට කියනවලකෝ බලන්න ඇමරිකානු ඩොලර් බිලියන 100ක් දෙයි හාමුදුරුවනේ, ඇමරිකානු ඩොලර් බිලියන 100ක් මේ රට ණය කරලා තව තවත් ණය ගනිමින් ඔහෙලා කරපු දේවල් මොනවද කියලා අහන්න.
ඇ ඔහේලා කරපු දේවල් මොනවාද කියලා හන්ට. අයිට පෙර මේක හන්ට. මේ රටේ වැඩියෙන්ම පාච්චල් වන අවනම්බුවට අපහසට ලැජ්ජාවට පත්වන රැකියාව තමයි මන්ත්‍රීකම ඇමතිකම. එහෙව් රස්සාවකට තමුන්ගේ දරුවන්වත් ඇදලදාලා අම්මපා එහෙම දාන්ට ඔහේලට ලැජ්ජ නැද්ද කියලහන්න. එකනෙ දරුවන්වත් ඒ රස්සාවට ඇදලදාන්ට නේද. අහන්ට මේ තරම් අපහස නින්දා විදගෙන ඇයි ඔහේලා මේ රස්සාව තෝරගන්න කියලා. මේ රස්සාව තෝරගන්න කියලා. හොඳේ ඒකටත් පෙර අහන්ට ඕනි ප්‍රශ්නයක් තියෙනවා. එල්ලෙන්ට වැලේ වැල් නැතුව දේශපාලනයට ආපු තමුන් මේ තරම් පොඩි කාලයක් තුළ BMW අරගෙන ප්‍රාඩෝ දෙක තුන තියාගෙන ලිමෝසින් තියාගෙන කොළඹ හතේ සුපිරි අපාර්ට්මන්ට් 3-4 අරගෙන පිටරටවල ගෙවල් අරගෙන ඉඩම් වතු අරගෙන මේසා විශාල මහා ධනපතියෙකුනේ කොහොමද කියලා අහන්ට අප්පා. අහන්ට මොන පඩියෙන්ද කියලා, මොන මන්ත්‍රී වැටුපෙන්ද, මොන ඇමති වැටුපෙන්ද කියලා. ඕක අහන්ට. එම නැත්තං අහන්ටකෝ ඔහෙලා කරපු ව්‍යාපාරය මොකක්ද කියලා නේද. අඩුගනේ ව්‍යාපාරයවත් අපිට පටන් ගන්න පුළුවන්ද කියලා බලන්ට. මන්ත්‍රී ඇමති වැටුපෙන් දීමනා වලින් මෙහෙම රජ සැප විඳින්න පුළුවන් නම් අනේක පාරක් අපිටත් ඔය චාන්ස් එක දෙන්න කියලා ඉල්ලන්න. ගේදුරුකුට ආපුහම හොඳේ මේක අහන්ට. මේසා නින්දා අපහස විඳිමින් තමන්ගේ දරුවන්වත් මේ රැකියාවටම ඇදලා දාන්නට වලිකන්නේ මේක මහනිදානයක්. මේක හතර මහනිදානයක්. හොඳේ කොමිස් හම්බෙන්නේ කුට්ටි පිටින්. හරිද, කුට්ටි පිටින්. රුපියල් කෝටි 100ක වැඩකට අත ගහන්නේ රුපියල් කෝටියක් වේදම් කරලා 99ක් පොකට් එකට දාගන්න. රුපියල් කෝටි 100ෙන් රුපියල් කෝටි 99ක් මේ උන්දලගේ පොකට් එකට තමයි මෙච්චර කල් ගියේ. ඒක නෙමේ රස්සාවට ඔච්චර ආදරේ. හොඳේ රත්තරන් කිලෝ ගණන් ගේන්න පුළුවන්. හරිය, පොඩි දඩයක් ගහන්නේ, පොඩි දඩයක් කිලෝ කාලක විතර දඩයක් ගහන්නේ. හරිය, ඒ විතරක් නෙමේ කුඩු බිස්නස් එක වුණත් ඉතින් උන්දලට ජයටම කරන්න පුළුවන්. හරිය, ඕ උන්දලට පුළුවන්. ගෙදර තිබිලා කුඩු ලොරියක් එක්ක අහුණත් ඉතින් බය වෙන්න ඕනේ නෑ. හොඳේ ජනාධිපතිලා හෙලිකොප්ටරෙන් හෙළුවෙන්ම ගිහිල්ලා බේරගන්න රටක් මේ කාර්ය. අදත් එහෙමයි. හොඳේ, හෙට දවසත් ඔයිට වෙනස් වෙන එකක් නෑ. මේ උන්දලවම ආයේ පත් කළොත්. හරිද, මේ ඡන්දේදී මතක තියාගන්න. එකම හොරු එක එක විදිහට සන්දානගත වෙලා ආයේ පුරුදු හොරකමට දැන් වටවෙලා සූදානම් වෙනවා. හරිය, වටවෙලා සූදානම් වෙනවා. එනිසා ඔය ඉලපත් එහෙම තියෙනවා නම් ඉතින් ඒව ලෑස්ත කරලා තියාගත්තට කමක් නෑ. කොහොම වුණත් මේ සෙට් එකම මේ තාක්කලේ ගොඩ ඉඳන් නැව් පෙරලීමට සැලසුම් කිරීම. මොනවයි කළේ? ගොඩ ඉඳලා නැව් පෙරලන කතා කියනවා. ගොඩ ඉඳලා නැව් පෙරලන කතා කියනවා. ඒ වගේමයි ගොඩ ඉන්න වඳුරන් දියේ ඉන්න කිඹුලන්ට මගුල් ජෝඩු කළා වගේ. ගොඩ ඉන්න වඳුරන් දියේ ඉන්න කිඹුලන්ට මගුල් ජෝඩු කළා වගේ මේ පාරත් මේ උන්දලා සෙට් එක ඔබව රවට්ටන්න පුළුවන්. හොඳේ, මුලා කිරීමට හාල් පොල් සීනි මලු දෙන්න පුළුවන්. වැටුප් වැඩ කිරීමේ කොමිටි දාන්න පුළුවන්. වැටුප් විෂමතා ඉවත් කිරීමේ කොමිටි දාන්න පුළුවන්. ලබන අවුරුද්දේ අපි සංවර්ධනයේ වෙලා වැටුප් වැඩි කරනවා කියලා කියන්න පුළුවන්. ඉඳලා හිටලා පෙට්‍රල් ඩීසල් රුපියල් 10කින් 12කින් එහෙම මේ දවස්වල අඩු කරන්න පුළුවන් නේද. ඒ නිසා අපි ඔබට මතක් කරන්නේ මේවට මං මුලා වෙන්න එපා කියලයි. ඔව්, අද ටෙලිවැකිය අවසන් කරන්නේ මං මුලා වුණා ඇති කියලයි. හොඳේ.